කොළඹ එකේ සිට 15 දක්වා තිබෙනවා. ඉන් ඉතාම ජනප්‍රිය කොළඹ 7. අපි කොළඹ 7 කියලා කියන්න සමහරුන් හරි කැමති. ඒකට හේතුව කොළඹ 7 කිව්වහම පොෂ් කියලා හිතන්ට අපේ සමාජය පුරුදු වෙලා තිබෙන නිසායි. ඔව් ඒක ඇත්ත. මේ රට පාලනය කළ පාලනය කරන අගමැතිලා ජනාධිපතිලා කීප දෙනෙකුම දියවන්නවට ගියේ කොළඹ 7 ජනතාවගේ ඡන්දයෙන්. කොළඹ නගරය පාලනය කරන නගර මැදපිහිටි වයිට් හවුස් වගේ නගර සභා ගොඩනැගිල්ලට කොළඹ 7න් කී දෙනෙකු පත් කරලා යවලා තියෙනවද නගරය පාලනය කරන්න. එහෙම ගිය නෝනලා නම් නේද ලක්ෂ ගණන් වියදම් කරලා සුපිරි පාටි දාපු විදිහත් අප දන්නවා. කොළඹ 7න් නගර සභාවට ගිය ඒ නෝනලා නම් නගර සභාවෙම සල්ලි වලින් ඇති වෙන්න චීස් කෑවා. එහෙව් කොළඹ අදත් මොනතරම් පැල්පත් තිබෙනවද? ඔව් අද ලෝක ළමා දිනයේ සමරන්න ලංකාවේ බොහෝ අය එක එක ජාතියේ සැමරුම් සංවිධානය කරද්දී ප්‍රවෘත්තිංශයේ අප සොයබැලීමක් කළා. ඒ ජීවිතේටම චීස් කෑල්ලක් කාපු නැති දරුවෙකු කොළඹ ඉන්නවද කියන එක සොයබැලීමයි. ඇලර්ජි නිසා නෙවෙයි මේ නැති බැරිකම නිසා චීස් ටිකක් බටර් ටිකක් පාන් පෙත්තක ගාලා ජීවිතේටම කන්න බැරි වුණු ජීවිතේටම දී ගන්න බැරි වුණු අසරණ පැල්පත් වාසීන් කොළඹ මොනතරම් ඉන්නවද? මේ අද අප අරන් දුන්න චීස් පෙට්ටියෙන් ජීවිතේ පළමු වතාවට මේ පුංචි එකාට මේ අම්මා චීස් කෑල්ලක් කවනවා. පරිපූර්ණයි එහෙම තමයි. ඉතින් තියෙන එක තමයි දෙන්නේ. චීස් කෑල්ලක්වත් කවන්න වත්කමක් නැහැ අපිට. මේ බබාට චීස් කෑල්ලක් දීලම නැහැ. කොහොම ටික කෑව මම මේ දුන්නමයි චීස් කෑල්ලක්. කොහේ ආසා ඔක්කොම කාලත් ඉවරයි. විවිධ ලෝක සැමරුම් දිනවලට මුවා වෙලා දරුවන්ගේ නමත් විකුණගෙන කන සමහර රාජ්‍ය නිලධාරීන්ට සහ මැති ඇමතිලටත් අපට කියන්ට ඇත්තේ ඔබේ දරුවන්ට ලැබෙන සැප සම්පත් වලින් 0.0001ක්වත් නැති දරුවන් කොළඹ 7 ඔව් කොළඹ 7 පවා මේ සුපිරි නගරයේ පවා රටේ වාණිජ අග නගරයේ පවා ඕනතරම් ඉන්නවා කියලයි. උපදින දරුවන්ට එක සමාන අයිතිවාසිකම් ඇති තුන් වේල හොඳට කාලා බීලා නිසි අධ්‍යාපනයක් ලබන්න පුළුවන් රටක් හැදෙයි කියලා තමයි විශ්වාසය. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.